අපි හිටපු මගේ විටමින් බොක්ස් එක ආවා මේක ටිකක් එන ලේට් වුණා ඒකයි ඉන්දියට ගේන්න කරක් උනේ අපි මේක අරලා බලමු මම මොනවද වගේ බවුවක් දෙන්න ඕඩර් කරලා ගන්න present by Nelly Blogs mage YouTube channel එකට. අදින් සුපුරුදු පරිදි සතියන්තයේ මම ඔයගලන්ට වීඩියෝ අරන් එනවා. නමුත් මේ සතියන්තයේ කාර්යබහුලත්වයත් එක්ක මේ මගේ අන්න හිතන් ඉන්න විටමින් ස්ටික මට ලැබුණේ ගොඩක් පරක්කු වෙලා. ඉතින් ඒ දේත් එක්ක මට ඔයගලන්ට වීඩියෝ එක කරන්න බැරුව ගියා හරියම දිනේට. ඒ ගැන මම ඔයගලන්ගේ සමාව ඉල්ලනවා. අද මම අරන් ආවා විටමින් වර්ග දෙකක් ගැන මම පාවිච්චි කරන මගේ බවුව දෙන්නට. ඉතින් අපි ඇයි ඇත්තටම බවුවෙකුට විටමින් එකක් දෙන්නේ අපි හිතනවා අපි යාට හොඳට කන්න දෙනවා යාට විටමින් දෙන්න ඕනේ නැණි කියලා සමහර වෙලාවට නමුත් පෝෂණය අපිට 100%ක් ආහාර තුලින් ලබා ගන්න බෑ මොකද පෝෂණ ගුණය අපිට අනිවාර්යයෙන්ම මෙන්න මේ ආහාර වේල මෙන්න මේ ටික අද යාට කන්න දෙනවා කියලා අපිට ඕන විදිහට දරුවෙකුට වගේට කවන්න බෑ ඉතින් අනිත් එක තමයි අපිට වැඩිය බවුවන්ට සුවඳ දැනීමේ සම්භාවිතාවය ඉතාමත් වැඩි. නමුත් එයාලට රස දැනෙනවා අඩුයි. අපිට සුවඳ දැනෙනවා අඩුයි අපිට රස දැනෙනවා වැඩි. ඉතින් ඒ වගේ තමයි එයාලා ගොඩක් වෙලාවට එයාලට කැමති විදිහට සුවඳ නැත්තම් එයාලා කැමති නැහැ ඒ කෑම එක කන්න. එයාලා ඒක පැත්තකට දානවා. ඉතින් එහෙම වගේ වුණාම එයාලා නිරෝගීත්වය ඒගොල්ලන්ගේ රඳව පවත්වා ගන්න හරි අමාරුයි. ඒ නිසා තමයි අපි හරියටම ඒක එල්ලේම ඒකටම කියලා අපි අවශ්‍ය කරන විටමින්ස් වර්ගය ඒගොල්ලන්ට දෙන්නේ. සාමාන්‍යයෙන් කෝට් එක නම් අපිට කෝට් එකට කියලා හැමදාම කෑම දෙන්න බෑ මේක කෝට් එකට හොඳයි කියලා. අපි එතකොට හැමදාම එයාට ඒ පෝෂණ ගුණය දෙනවා මොන හරි විටමින් එකකින්. ඉතින් ඒ වගේ තමයි එයාගේ දත් සාමාන්‍ය මිනිසෙකුට වැඩිය දත් එයාලට වැඩි. ඉතින් ඒ වගේම තමයි එයාගේ බෝන්ස්. ඒ හැම දෙයක්ම අපිට අපි හිතන විදිහට මිනිසෙකුට පාවිච්චි කරනවා වගේ පාවිච්චි කරන්න බෑ. ඒ නිසා තමයි අපි විටමින් එකක් මාර්ගයෙන් අපේ සුරතලාට අවශ්‍ය කරන පෝෂණය ලබා දෙන්නේ. අද මම ඔයගලන්ට විටමින්ස් වර්ග දෙකක් පෙන්නනවා. මගේ Golden Retriever වගේම Barboncino Nano කියන මගේ පොඩි ස්නෝටත් මම පාවිච්චි කරන විටමින් වර්ග දෙකක්. මොකද ගොඩක් අය මගෙන් අහනවා ඔයා ඉන්නේ ඉතාලියේ ඉතාලියේ හොඳ විටමින් වර්ග තියෙනව නේද අපිටත් එවන්න බැරිද ඒවද පාවිච්චි කරන්න කියලා ඇත්තටම නැහැ මම සිංහල මම පාවිච්චි කරන්නේ මගේ රටේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත නිෂ්පාදන වර්ග මොකද මෙහි මේ රටේ සාමාන්‍යයෙන් ඉතාලියේ කිසිම ડોක්ටර් කෙනෙක් වෙට් කෙනෙක් අබව්වට හෝ පුසට ඒගොල්ලෝ කිසිම හේතුවක් නැතුව විටමින් එකක් නිර්දේශ කරන්නේ නැහැ. ඒ වගේම තමයි අපි පෙට් ෂොප් එකකට ගිහිල්ලා ෆාමසි එකකින් ගත්තත් අපිට ගන්න බෑ. ඒක නීතියෙන් දෙන්නේ නැහැ. ඒ වගේම තමයි නිකන් විකුණන්න තියෙන සාමාන්‍ය අපිට ගන්න පුළුවන් තත්ත්වයක තියෙන දේවල් වුණත් එයාලගෙන් ඇහුවට එයාලා 100%ක් දන්නේ නැහැ. එයාලා කියන්නේ ඔව් මේක හොඳයි මේ විදිහට දෙන්න මේ විදිහට දෙන්න කියලා. නමුත් අපිට අපේ රටේ දෙයක් නිසා අපිට ඒක හොඳටම හොයලා බලා ගන්න පුළුවන් මේකෙන් මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා තමයි මෙහි සාමාන්‍යයෙන් බෞද්ධයෙකුට අත්‍යවශ්‍ය ලෙඩක් රෝගයක් අසනීපයකට ඇරෙනකොට සාමාන්‍යයෙන් විටමින් එකක් නිර්දේශ කරන්නේ නැහැ. නමුත් අපි කැමති අපේ බෞද්ධගේ කෝට් එක ලස්සනට තියනනම් යාගේ බෝන්ස් හොඳට හයියට තියනනම් යා හොඳ ඇක්ටිව් ඩොග් කෙනෙක් නම් කෝට් එක අඩු බෞද්ධෙක් නම් හොඳ ෂයිනින් කෝට් එකක් තියෙන එයාව ලස්සනට එයා ඉන්න අපි හරි ආසයි අපේ බවව ලස්සනට ඉන්නවට. ඉතින් ඒ වගේ තමයි නමුත් මෙහි එහෙම දෙයක් නැහැ. මෙහි ගොල්ලෝ
කෑමත් දෙන්නේ මැනලා. අපි අස අපේ බවා පුළු බෝලයක් වගේ ඉන්නවට. මෙයාලා එහෙම නෙමෙයි. ඇට කටු ගොඩ වුණත් මෙයාලට එයාලා හිතන්නේ අර සාමාන්‍ය විදිහට ඉන්න එක අතකින් මම ඒක හොඳයි කියලා දකිනවා. නමුත් සමහර අවස්ථාවල බවව දැක්කහම මට දුකත් හිතෙනවා. මොකද එයාලා හරි කෙට්ටුයි. ඒ නිසායි මටත් තෝරි මගේ බවව මම මගේ මාතම මාගේ බවෙක් වෙන්න. නමුත් නිරෝගී බවෙක්. ඉතින් මම මේ පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් දෙක තමයි මේ 4 Max කියන එක මම මේවා ලංකාවෙන් ගෙන්න ගන්නේ. ඉතින් මේක ගොඩක් හොඳයි. මේකේ බයෝටින් සහ ඔමේගා 3 ෆැටි ඇසිඩ් තියෙනවා. ඉතින් මේක මම පාවිච්චි කරලා බැලුවා මගේ පොඩි බර්බොන්චිනෝ නානෝ යා පොඩ්ල් යා ෂිට්සු වගේ ඒ වගේ උස මහතක් තියෙන නමුත් කෝට් එක ඒ වගේ නෙමේ පොඩි පුඩල් ටයිප් එකට හුරු කෝට් එකක් තියෙන්නේ. ඉතින් එයාගේ කෝට් එක යන්නේ නැහැ. ඒ වගේම තමයි ලස්සන කෝට් එකක් තියෙනවා. ඒක දික් වෙනවා. ඉතින් යාට තාම මාසාටයි හරිම ලස්සන කෝට් එකක් යාට තියෙනවා. මම යාට මේ 4 Max කියන එක පාවිච්චි කරනවා. ඒ වගේම තමයි මම මගේ ලැසී බව වගේ grooming video එකක් කරලා තියෙනවා. මීට සති 3කට විතර කලින් 4කට විතර කලින් ඔයගොල්ලෝ දැකලා ඇති මගේ channel ලෙකින්. ඉතින් මම එයාට මේක පාවිච්චි කරනවා. මොකද එයාගේ කෝට් එකත් මං කපපු නිසා මට බලා ගන්න ඕනේ ලැබෙනවද කියලා. ඇත්තටම ඔමේගා 3 සහ බයෝටින් කියන්නේ කිසිසේත්ම බවෙකුට පූසෙකුට අහිතකර දෙයක් නෙමෙයි. නමුත් ඒ දිය යුතු ඩෝස් එක අනිවාර්යෙන් මේ විදිහට දෙන්න ඕන එහෙමයි කියලා අපිට ඩෝස් එක වැඩි කරලා දෙන්න බෑ. ඒ નિયમિત ડોස් එක තමයි අපි යාලට පාවිච්චි කරනවා. ඉතින් මේක ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත දෙයක්. මම දැක්ක මට හරි පාවිච්චියෙන් හොඳ ප්‍රතිඵල ලැබුණ නිසා මට ගොඩක් සතුටු හිතුණා. මට හිතුණා ඔයාලට පෙන්නන්න ඕන කියලා මේ 4 Max කියන එක. මේකේ තියෙනවා එක ටැබ්ලට් එකක 600 UG තියෙනවා බයෝටින්. ඒ වගේම ඔමේගා 3 ෆැටි ඇසිඩ් 34 UG කියලා තියෙනවා. ඉතින් එක එක මෙෂර් වර්ග වලින් එක එක විටමින් වර්ග තියෙනවා. සමහර ඒවා මිලිග්‍රෑම් ග්‍රෑම් මේකේ තියෙන යුනිට්ස් ෆෝ ග්‍රෑම් කියලා UG කියලා තමයි මේක සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මම මේක පාවිච්චි කරනවා. මේක ගොඩක් හොඳයි මගේ පොඩි බවවා වගේම දැන් අපේ ගෝල්ඩන් රිට්‍රීවර්ටත් අපි මේක දෙනවා. අපි බලමු එයාගේ ඒ විටමින් එකෙන් එයාට ලැබෙන ප්‍රතිඵල මොනවද කියලා. තව මම මාස දෙක තුනකින් බලලා ඔයගොල්ලන්ට කියන්නම්. ඉතින් ඒ මේ විටමින් එක ඒ වගේ මම තව එකක් ඔයාලට අද පෙන්නන්නම්. බෝල් සප් එක මේක පවුඩර් එකක්. මේක ගොඩක් අය ලංකාවේ දන්නවා. මොකද සාමාන්‍යයෙන් බව්වෙක් කියන්නේ එයාලට ගොඩක් දුරට සුරතලි බව්වෙක් කූසෙක් විශේෂයෙන්ම. එයාලා මිනිස්සුන්ට ගොඩාක් කිට්ටුයි. එයාලා ගෙවල් අස්සේ රැඳෙනවා. ඉතින් එතකොට එයාලගේ ප්‍රතිශක්තිකරණයත් ඉතාමත් ඉහළ මට්ටමක තියෙන්න ඕනේ. මොකද ලෙඩ රෝග වලින් ඒගොල්ලෝ ආරක්ෂා වෙන්න ඕන, විස බීජ වලින්. ඉතින් ඒ නිසා මේ බෝන්ස් අප් කියන එක මේක වෙඩ්රෝ කියන ආයතනයෙන් තමයි කරන්නේ. මේක ගොඩක් හොඳයි එයාලගේ ප්‍රතිශක්තිකරණයට වගේම බෝන්ස් වලට. මේක මම මගේ බවව දෙන්නට මේ පවුඩර් එක පාවිච්චි කරනවා. ඉතාමත් හොඳයි. මේකේ විටමින් වර්ග 18ක් තියෙනවා. ඉතින් මේ විටමින් වර්ග 18න් යම් යම් විටමින් වලින් එයා මේ බෝන්ස් අප් කියලා මේකේ තිබුණට ඒ යම් යම් විටමින් ඇත්තටම එයාලගේ දත්වලට නියපොතුවලට ගොඩාක් වටිනවා. ඒ විටමින් එක ගොඩාක් සපෝට් කරනවා. ඉතින් මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා ගහලා තියෙනවා අපේ රටේ දෙයක්. අපි බලමු අපේ රටේ දේවල් මුළු ලෝකෙටම ගෙනියන්න පුළුවන්ද කියලා. මිනරල්ස් ඇන් විටමින් සප්ලිමන්ට් කියලා තියෙන්නේ. ඇත්තට මේක විටමින් වර්ග 18ක් තියෙනවා. ගොඩක් හොඳයි. මොකද මගේ චූටි බව්වා මගේ දේවල් හොයපු නිසා මං එයාට මට දෙන්න අවස්ථාව ලැබුණා. එතනදී මම දැක්ක එයාගේ කකුල් එහෙම සාමාන්‍ය මම මේ දකින බර්බොන්චිනෝ නානෝ කියන බව්වෙකුට වැඩිය ටිකක් වෙනස්. මොකද එයාගේ බර වුණත් උපරිම කිලෝ 4ක් කිලෝ 5ක් වගේ තමයි එන්නේ. නමුත් එයා කිලෝ 6ක් විතර ඉන්නවා. ඉතින් වෙට් උනත් කියන්නේ මෙයා හරිම ලස්සන හොඳට ඇදිච්ච බව්වෙක් කියලා. ඉතින් මට හරි සන්තෝසයි. නමුත් මට කනගාටුයි මේ වගේ දේවල් මගේ ගෝල්ඩන් රිට්‍රීවර් චූටි කාලේ මට ලංකාවෙන් හොයාගන්න බැරුව ගියා. ඉතින් මෙහෙ දීපු දේවල් වලින් මට එහෙම ලොකු සතුට වෙන්න පුළුවන් මට මේ ප්‍රතිඵල තිබුණේ නැහැ.
නමුත් මම ගොඩක් සතුටු වෙනවා මම ඒ නිසා ඔයගොල්ලන්ට කියනවා මේ මේ අපේ ලංකාවේ නිෂ්පාදනයන් ඒ වගේම ගොඩක් හොඳයි මේක සියලුම විස්තර සඳහන් කරලා තියෙනවා බොන්ඩ්ස් අප් කියන එකත් ගොඩක් හොඳයි ඉතින් මෙන්න මේ විටමින් වර්ග දෙක පාවිච්චි කරලා බලන්න වාගේ බවුවටත් ඔයාට ගොඩාක් හොඳ ප්‍රතිඵල ලැබෙයි අනිත් එක මිල බොහොම සහනදායි මිල ඉතින් මමත් මේක දිගින් දිගටම පාවිච්චි කරනවා මම මේ වල ප්‍රතිඵල ඔයගොල්ලන්ට ගේන්නම් ඒ වගේම ඉදිරියේදී මම ඔයගොල්ලන්ට කියන්නම් මම පාවිච්චි කරන ඔයිල් වර්ගය ඒගොල්ලන්ට ඒ වගේම තව ඒගොල්ලන්ට වෙන මොනවද දෙන විටමින්ස් වර්ග කියලා ඉතින් මගේ channel එක ඔයගොල්ලෝට ඇඳි ඉන්න subscribe කරන්න මාව මගේ videos බලන්න like කරන්න comment කරන්න ඔයගොල්ලන්ගේ අදහස් මට ලියන්න ඒ වගේම තමයි share කරන්න යාළුවෝ අතරේ රැඳිලා ඉන්න මාත් එක්ක දිගටම බවුවන්ට ආදරය කරන ඔයාලා වෙනුවෙන් ගොඩාක් වැදගත් දේවල් මම ඉතාලියේ ඉඳලා ඕගොල්ලන්ට කතා කරනවා අපේ දේ කවදාවත් අපි අමතක කරන්න හොඳ නැහැ මේ තියෙන්නේ අපේ ශ්‍රී ලාංකීය නිෂ්පාදන ඉතින් අපි පාවිච්චි කරලා බලමු මම ඉදිරියේදී තවත් මේ වගේ දේවල් හොයනවා මේ වගේ විටමින්ස් පාවිච්චි කරන අයම හොයනවා එයාලගේ ප්‍රතිඵල මම අහනවා ඉතින් ඊයේ දේවල් මම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්නවා ඔයගොල්ලන්ටත් පාවිච්චි කරන්න එහෙනම් මං ගිහින් එන්නම් ආයෙත් එන්නම් ලස්සනම ලස්සන වැදගත් වීඩියෝ එකක් එක්ක